උරුමය වැඩසටහන යටතේ යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් උපු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ම ආවරණය වන පරිදි සෙනක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ උතුරු පළාතේ සෙනක්කර ඔප්පු 13858ක් ලබා දීමට නියමිතයි. ඉඩම් උපු ලබා දීමේ අවස්ථාවට මැති අමතුරු නතුරු පිරිසක් සහභාගී වුණා. ජනතාවට මේ සියලු දෙනාටම තමන් ඉන්න භූමියේ සින්නක්කර අයිතිය ලබලා දෙන්න. මේ සින්නක්කර ඔප්පු දෙන එකත් පුද්ගලිකකරණයක්. ආණ්ඩුවට අයිති ඉඳන් ඔබේ පුද්ගලික අයිතියට දෙනවා. ජපානයයි කොරියාව හැර ආසියාව එක රටක්වත් මෙහෙම ඉඳන් අයිතිය මිනිස්සුන්ට ලබලා දීලා නැහැ. ජපානෙත් නොමිල දුන්නේ අඩුමිලකට, කොරියාවෙත් නොමිල දුන්නේ අඩුමිලකට තමයි ඒ අයට මිලදී ගන්න කියන්නේ. ලංකාවේ අපි නොමිලේ මේ ඉඩම් ඔබට ලබලා දෙනවා. පේද්‍රු තුඩුවේ ඉඳන් දෙවුන්දර දක්වා, මඩකලපුවේ ඉඳන් මීගමුව දක්වා තමයි අපි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් මේ ඉඩම් අරගත්තාම විශේෂයෙන්ම කෘෂිකර්මය කරන සියලු දෙනාටම අපි කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ තමන්ගේ අස්වැන්න වැඩි කරන්න, ආදායම් වැඩි කරන්න වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් මෙතනින් ආරම්භ කරන ඉඩම් ඔප්පු දෙන එක අපි ඊළඟ මාස කීපය තුළදී එන අවුරුද්ද වෙනකන් ක්‍රියා කරගෙන යනවා. ඉඩම් ඔප්පුවක් ලැබීමට අයිති තියෙන අයගේ ඔප්පුව ඇවිල්ලා නැත්නම් ඒ අයට ඒක ලබා ගන්න කියලා ලිපියක් දෙන්න කිව්වා අපි විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අනික් කාරණේ තියෙන්නේ නිවාස ඉදිකිරීම මේ ප්‍රදේශයට. ඒ නිසා ගිය අවුරුදු දෙකේදී ආර්ථික අර්බුදය නිසා අපි මුදල් වෙන් කරේ නැහැ. ඒත් එන අවුරුද්දේ නෑක යලිත් ආරම්භ කරන්න යනවා කියලා මං කියන්න කැමතියි. ඒ නිසා මේ සින්නක්කර ඔප්පු දෙන එකත් ඒකේ කොටසක් බවට පත් වෙලා තියෙනවා.